වගු වලට යන්න කලින් අපි දැනන් ඉන්නවා තවත් පොඩි එකක් තියෙනවා ත්‍රිකෝණමිතිය වගුව පාවිච්චි කරනවා නම් ඔයා අනිවාර්යෙන් දැනන් ඉන්නවා අංශක සහ කලාගෙනක ගැන මම පැහැදිලි කරලා දෙන්නම් මොනවද මේ අපිට ආධුනික වචනයක් විදිහට තියෙන කලා කියන එක කලා කියන්නේ මොනවද කියලා. ඒතොර අපි දන්නවා ත්‍රිකෝණමිතික වගුවේ තියෙන්නේ කෝණවල අග්‍යයන්. කියන අංශක තමයි තියෙන්නේ. ඒතොර ඒ අංශක වලට අමතරව මේ කලා කියලා ගේවලු දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් කලා එකක් කියලා කියනනම් වලි දැන් ත්‍රිකෝණමිති වගුවත් අපි බිංදුවෙන් දා 90 දක්වාම අංශක 20ක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ නිරීක්ෂණය කරොත් ත්‍රිකෝණමිති වගුව තියෙනවා කලා කියලා කොටසක්. එතනම වලි මේ කලා සහ අංශක අතර සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ කලා එකක් කියලා අපි කියන්නේ කලා එකක එකක් කියලා කියන්නේ අංශක එකකින් 60න් පංගුව. එන අංශක එකක් 60කට බෙදුවොත් ඒක සමානයි කලා එකක් කියලා කියන්න පුළුවන්. එතකොට ඇත්තටම මෙතනින් වඩ වෙනවා කලා 60ක් සමානයි එන කලා 60ක් සමාන වෙනවා එක අංශකයකට. එක කලා එකක් කියන්නේ අංශකකින් 60න් පංගුව. එහෙනම් කලා 60ක් කියන්නේ එක අංශකය. එතකොට කලා අපි ලකුණු කරන්නේ මෙන්න මේ ඩෑෂ් කියන ලකුණෙන්. එතකොට අපිට කියන්න පුළුවන් කලා එකක් සමානයි අංශක එකක් බෙදීම 60. නැත්තම් කලා 60ක් සමාන අංශක එකයි කියේ. මෙන්න මේ සම්බන්ධතාවය අපි දැනගෙන ඉන්න ඕනේ ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරද්දී. අපි දැන් බලමු කොහොමද සයින් කොස් ටෑන් ත්‍රිකෝණමිතික වගු ඇසුරෙන් කෝණවල අගයන් සහ කෝණේ අගයදී ඇති විට ඊට අදාළ කෝණය හොයන්නේ කියන්නේ. හරණගමනේ දැන් ඕගලන්ට මෙතන පේන්නේ ප්‍රකෘති සයින වගුව. ඒතොර අපි දීලා තියෙන අපිට දෙන අංශක ගානකට කෝණයකට අදාළ සයින් අගය හොයන්න තමයි මේ සයින් ප්‍රකෘති සයින් වගුව කියන එක අපි පාවිච්චි කරන්නේ. ඇත්තටම මේක කොස් අගයන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරන්නම් ඕගලන්ට. මුලින්ම ඉස්සෙල්ලා මේ සයින වගුව ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට ඕගලන්ට වම් පැත්තේ කෙළවරින්ම තියෙන තීරුව ගත්තොත් ඒකේ තියෙනවා අංශක බිංදුවේ සිට අංශක 90 දක්වා අගයන් ටික. මෙතන නම් අංශක 90 දක්වාම දක්වලා නැහැ. අංශක කිහිපය දක්වලා තියෙන්නේ. ඒවට අපි කියන ප්‍රධාන අංශක තීරය කියලා. ඒක තමයි රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙවන තීරුව තියෙනවා ඔයගලන්ට පේනවා ඇති බිංදුව 10 20 30 40 50 60 දක්වා කියලා අගයන් ටික. ඒ තමයි නංගි මල්ලි කලා අගයන්. හැබැයි ඒ කලා අගයන් මෙතන දක්වලා තියෙන්නේ 10 10 ගුණාකාර විදිහට. එතකොට ඕගලන්ට පේනවා එක එක බිංදුවේ සිට 10 20 30 විදිහට 10 ගුණාකාර විදිහට මෙතන කලාගයන් ලකුණු කරලා තියෙනවා. එතකොට අපි දන්නවා අංශක එකක් කියන්නේ කලා 60ක් නේ. එතකොට මේ 10 ගොඩවල් 6කට 10 කොටස් 6කට තමයි මේ කලා 60 වෙන් කරලා තියෙන්නේ. ඒ විදිහට ගිහිල්ලා මැද තියෙන ඕගලන්ට පේනවා ඇති තවත් අංශක තීරුවක්. ඒක නම් ගමන් අපි සයින් ගයන් හොයන්න නම් පාවිච්චි කරන්නේ නැහැ. ඒක කොස් ගයන් හොයන්න තමයි පාවිච්චි කරන්නේ. ප්‍රකෘති සයින වගුව මම මුලින්ම කතා කරනකොට සයින ගැන හොයන නිසා ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒ කොටස ගැන සැලකිලිමත් වෙන්න එපා සයින් හොයද්දී. එතකොට ඊළඟට එහා පැත්තේ තියෙන මධ්‍යන්තර කියලා තීරුව. මෙතන තියෙනවා ගමන්ලි අපි ඉස්සෙල්ලා කතා කළ කලාගයන්ම තමයි. එතකොට අපි මුලින් කතා කළේ කලාගයන් 10 20 30 40 10 ගුණාකාර වලින්නේ. එතකොට මෙතන තියෙන්නේ 1 සිට 9 දක්වා කලාගයන් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කලා 55 වගේ හොයන්න කිව්වොත් එහෙම එතකොට අපි දන්නා කලා 50ට යන්න ඕනේ. එතකොට 50 55 හොයන්න පුළුවන් එකක් නැහැ නේද? ඒ නිසා තමයි මේ මධ්‍යන්තර තීරුව කියලා අපිට තවත් කලා ගැන දීලා ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට 1 සිට 9 දක්වාම කලා ගැන උගල ලකුණු කරලා තියෙනවා. මේකෙන් අපි ඊළඟට බලමු කොහොමද මේ ප්‍රකෘති සයින වගුව පාවිච්චි කරලා දීලා තියෙන කෝණවල අගයන් හොයන්න කියලා. ඒ වගේම නම් ගාලා මේකෙන් අපිට ප්‍රකෘති සයින වගුව පාවිච්චි කරලා දීලා තියෙන කෝණවල අපි හිතමු අංශක 65යි කලා 55 වගේ අගයක් හොයන්නත් පුළුවන්. නැත්නම් අපිට කෝණේ අගය දීලා ඒකට අදාළ සයින් අගය. අදන කියන්නේ අපි කෝණේ සයින් අගය දෙනවා. සයින් අගය දීලා අපිට අහනවා ඒ කෝණේ අගය මොකද්ද කියලා. අන්න ඒ වගේ ගැටලු හදන්නත් මේ ප්‍රකෘති සයින වගුව පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගොඩක් මේක ලේසි නංගි මල්ලි. ගොඩක් බය වෙන්න බා ප්‍රකෘති සයින වගුව කියලා. මේක ඇත්තටම ලඝු ගණක ආකාරයෙන් තමයි හදන්නේ. ඔයාලට ලඝු ගණක වගුව පුළුවන් නම් මේ කොටසත් අනිවාර්යයෙන්ම ඒ තමයි ලේසියෙන් කරගන්න පුළුවන් කොටස.
එන අපි ඉස්සලා බලමු කොහොමද මේ දීලා තියෙන කෝණයකට අදාළ සයින් අගේ හොයන්නේ කියලා ඒ වගේම සයින් අගේ දුන්නාට පස්සේ ඒකට අදාළ කෝණය හොයන්නත් කොහොමද කියලා අපි දැන් විග්‍රහ කරමු අරන් ගන්න අපි දැන් බලමු කොහොමද සයින් අගෝ පාවිච්චි කරලා දීලා තියෙන කෝණයක අගේ හොයන්නේ කියලා දුරම මෙතන දීලා තියෙන උදාහරණ විදිහට සයින් අංශක 25යි කලා 40 අගේ සයින් 40 හි සයින් අගේ සොයන්නේ කියලා එතකොට මේක හදන්න අපි ප්‍රකෘති සයින් වගෝ පාවිච්චි කළා. එතකොට සයින් වගෝ දැක්ක විදිහට මෙලක ප්‍රධාන අංශක තීරුවක් තියෙනවා. මධ්‍යන්තර විදිහට කලා අගයන් දෙකක් තියෙන මධ්‍යන්තර තීරු දෙකක් තියෙනවා. එතකොට ඉස්සෙල්ලා අංශක 25 කලා 40 කියන එක කියලා අපි අංශක 25 අගය ගන්න ඕනේ ප්‍රධාන අංශක තීරුවෙන්. ප්‍රධාන අංශක प्रधान अंशक तीर अंशक विसुपहाड़ तीन आगे इसलाम होया गण ने इट पास कला हतली है आगे अभी गण ने मध्यान्तर तीर तो मध्यान्तर तीर देखा तीन एक पैदली कला आगे मध्यान्तर दहाय गुणाकार तीन तीर उड़ता मेतन केलम हतली तीन सा मध्यान्तर तीर आगे मेतन गण अतकोट अंशक विसुपाय कला हतली है गण अभी प्रधान अंशक तीर सह मध्यान्तर तीर अगे तमें अंशक विसीपाय कला हतली मे अगे कत्ता अंशक विसीपाय कला हतली सैन अगे अभी कंडक सैन मगु बलम कोहमदील तो मल्ल मेतन पेन प्रकृति सैन मगु तो मेतंदी अपने ओने अंशक विसीपाय कला हतली आगे होया के अंशक विसीपहान ප්‍රධාන අංශක තීරුව අංශ 25 කියන තැනට ඉස්සලාම යන්න ඕනේ ඊට පස්සේ අංශක 10න් 10ට වෙන් කරලා තියෙන කලා තීරයේ අංශක 40 කියන තැනට යන්න. එතකොට ඒ රේඛාදක යාකන තන පිහිටි අගය තමයි අංශක 25 කලා 40 වෙන්නේ. එතකොට ඒකේ අගය ඔයගලන්ට පේනවා දැන් 0.43 31 කියලා. එතකොට ඒ විදිහට තමයි අංශක 25 කලා 40 අගය ප්‍රකෘති සයින වගේ अरे मंदिर मेरे तात उदाहरण दिया तीन मेतन दिन अंशक पनास पहा कला पनास हाई ही सैन अगे होयान तोड़ा मेघा प्रकृति सैन होयान होने दूर मेतन अंशक पनास पहा कला पनास हाई दिए दूर अभी जन कला एकाक्या अंशक हेटे पंगो तो कला हेटाक्तम अंशक एकाक्या दूर मेघे सैन अगे होना मेघ मे पनास हाई की निकेना कुटस देखे कड़ा मैं पनास हाई की निकना दहाय गुणाकार सह एक संख्या एक कला अतुलत मिले कोटास देखे कड़ा पना सी मट कला पनहट एक कला तब कला हया पनस बुड़ो ऐना प्रधान अंशक तीर कला कला पनस अंशक पनस पहाट मध्यान अंदर तीर कला पनह की नगेट अन्ट प्रधान अंशक तीर पनस पहाट गि मध्यान अंदर तीर कला पनहटे नगे अभी होयागा इलाट अनेपैत दिन दखन पैत के दिन कला अतुलत एक नमे दक्का दिन हयकी कला हयट अतुलत कलागे होयागिन मेथनी आप कला पण है अंश पनस्पाय कला पण है दिया आपेट मेक एक मे आगे अंदर एक बस अब गंडबुड़वा कला अंश पनस्पाय कला पनस्य सैन अगे मेथनी गंडबुड़वा हर अब दीन अंशक पनस्पाय कला पनस हयकिनगे मुलिंगे मुलिंग अभी सैन अंशक विसीपाय कला हतली हेगेम वा इसम अंशक पनस्पह प्रधान तीर उड़ाट पे दिनवा मंग अगे इकल दी दी अंशक पनस्पह कला पनहट अती अगे मुकद अभी අපිට ඕනේ අංශක 55යි කලා 56නේ. එතකොට මුලින්ම යන්න ඕනේ අංශක 55යි කලා 50 කියන අගයට. ඒකට ඒවා එකතු කරන්න ඕනේ මධ්‍යන් අන්තරයේ තීරුව අගය වෙන ඉතුරු අගය. ඒ කියන්නේ කලා 6හි අගය. එතකොට ඒ අගය මම අගය දෙක කියලා ලකුණු කරලා තිනවා. එයා 10යි. එතකොට නංගමල්ල අපිට අංශක 55යි කලා 56හි අගය හොයන්න නම් අගය 1 සහ අගය 2 එකතු කරන්න වෙනවා ප්‍රකෘති සයින් වලට අනුව. එනං ඒ දෙක එකතු කරලා අපිට ගන්න පුළුවන් මේ අංශක 50 වල අපි දැන් ඉගෙන ගත්තා
කොහොමද කෝණයක් දුන්නා පස්සේ ඒකේ සයින් අගය හොයන්න කියලා. ඒ වගේ තමයි අපි දැනගන්න ඕනේ ගැටළු හදද්දී සයින් අගය දුන්නාම දී ඇති කෝණය හොයන්න. දැන් මම උදාහරණයක් දෙනවා සයින් අගය 0.8864 ඌ කෝණය හොයන්න කියලා. ඒතොර මේකෙදී අපි කරන්න ඕනේ ගොඩක් ලේසි හදන්නම් ඒවලේ. ඔයා ප්‍රකෘති සයින් වර්ග උඩ ගිහිල්ලා අපි අර ලඝු හොයද්දී ප්‍රකෘති ඇන්ටිලොග් හොයද්දී අපි දන්නවා 88.64 වගේ දැන් අගය තිබුණ තියෙනවා ඇන්ටිලොග් හොයනගෙන මෙයා ඉන්න තැන වගුවෙන් හොයන කියලා. ඒ වගේම තමයි මේකෙත් කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම ඔයා 0.8864 0.8864 කියන එක කෙනා ඉන්න තැන හරියටම ප්‍රකෘති සයින් වර්ගයෙන් බලා ගන්න ඕනේ. එතකොට එයාගේ ප්‍රධාන අංශක තීරුවේ මොන අගය සහ මධ්‍යන අන්තර තීරුවේ මොන අගයන් අසුරින්ද මෙයා හැදෙන්නේ කියලා අපි හොයා ගන්න ඕනේ. දැන් ඒකට අපි බලමු කොහොමද ප්‍රකෘති සයින් වර්ගයෙන් මෙයා ඉන්න තැන හොයා ගන්න කියලා. හරි අපි දැන් දැක්ක විදිහට අපි 0.8864 හොයද්දී අපිට පේනවා 0.8864 කියන ඉලක්කම ප්‍රකෘති සයින් වර්ගයේ තිබෙන්නේ නැහැ. එතකොට ඒකට ළඟම අඩුම ආසන්නතම සංඛ්‍යාව තමයි අපි ගන්න ඕනේ. එතකොට එයා ගන්නෙ 0.8857 කියන අගය. එයා ඉන්නේ අංශක 62 කලා 20 කියන තැන. එතකොට තව 57ට 7ක් එකතු කරන්න ඕනේ මෙයාගේ අවසානයට. එතකොට එහෙනම් 88.64 ඉන්න මේ සංඛ්‍යාවට තව කලා 7ක අගයක් මදි. එහෙනම් 7ක අගයක් මදි වෙනවා. එතකොට 7ක කියන අගය ඉන්නේ මෙන්න මේ කලා පහ කියන තැන අපි දැක්ක විදිහ. එහෙනම් එතකොට මේ 88.64 කියන කෙනාගේ සයින අගය ඌ කෝණය ගනිද්දි අපි මේ අගය අදාළ අංශක ගන්නට එකතු කරන්න ඕනේ කලා පහ කියන අගය. එහෙනම් අපිට අවසානය ගන්න පුළුවන් 88.64 අගය වෙන සයින් කෝණය තමයි අංශක 62 කලා 20 මෙතන තව කලා පහක් තියෙනවා ඒ දෙන්න එකතු කරනවා නේද 20.5 එකතු කළාම 25 ඒ කියන්නේ අංශක 62 කලා 25 කියන අගය තමයි මේ 0.8864 සයින් අගය කියන කෝණය. හරියටම වල දැන් අපිට දීලා තියෙන 0.8864 කියන අගය වෙන සයින් කෝණය තමයි හොයන්න කියන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ප්‍රකෘති සයින් වගුවෙත් ඔයා හොයා ගන්න ඕනේ මේ 0.8864 තියෙන තැන. එතකොට නම් වල ඕගලන්ට පේනවා මෙතන අංශක 62 සහ මම කෝණය 1 කියලා දීලා තියෙන කලා 20 කියන තැනට තියෙන ඉලක්කම තමයි 0.8857. මොකද අපිට එකපාරටම 0.8864 ගන්න බෑ. ඒ තමයි අපිට තියෙන ළඟම අගය තමයි 0.8857 කියන අගය. එහෙනම් අපිට 0.8864 හොයන්න නම් මේ තියෙන අගයට අපිට වෙනවා 7ක් එකතු කරන්න වෙනවා. එතකොට 7 කියන එක තියෙන්නේ නැගමල මධ්‍යන්තර තීරුවේ. එයාට අයිති කෝණය දෙවෙනි කෝණය නිසා මම නම් කරලා තිනවා කලා 5යි කියලා. එහෙනම් නැගමල 0.8864 වෙන සයින් කෝණය තමයි ඔය කෝණය 1 සහ කෝණය 2 යගේ. එතකොට ඒකට එකතු කරන්න ඕන ප්‍රධාන අංශක තීරුවේ අංශක 62ක්. එහෙනම් මේ කෝණය යගේ වෙන්නේ අංශක 62ට එකතු කරන්න ඕනේ කෝණය 1 යගේ අංශක 20 එයාට එකතු කරන කෝණය 2 යගේ. එතකොට නම් වල දැන් අපි දැක්ක විදිහට ටැන්ජන් ඔබ දැක්ක විදිහට අංශක 22 කලා 30 කියන තැනට අදාළ ඌ කෝණය යගේ ආවේ 0.4142 කියන අගේ. එහෙනම් මේ 22 අංශක කලා 30 කියන එකනගේ ටැන් අගේ වෙන්නේ 0.4142 කියන අගේ. හරනම් වල මේ තියෙන ප්‍රකෘති ටැන්ජන් කියන වගුව. එතකොට කෝණවල ටැන්ජන් අගයන් සහ ටෑන් අගයන් සහ කෝණයක ටෑන් අගය දුන්නාම අපි කොහොමද ඒ කෝණය හොයන්නේ ඒ වගේ දේවල් මේ ප්‍රකෘති ටැන්ජන් වගුවෙන් අපි කරන්නේ. එතකොට මේකත් සයින් වගුව වගේම තමයි කිසිම වෙනසක් නැහැ. හැබැයි අගයන් නම් වෙනස්. ඒ වුණාට අපි පාවිච්චි කරන විදිහ සයින් ප්‍රකෘති සයින් වගුව පාවිච්චි කළා වගේමයි මේකත් පාවිච්චි කරන්න. මේකෙත් මම ඉස්සල්ලා විස්තර කළා වගේ ප්‍රධාන අංශක තීරුවක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන් මතක තියාගන්න මල්ලි අපි දන්නවා ටෑන් අංශක 45 කියන්නේ 1යි. එතකොට ඇත්තටම ඔයා මේ ප්‍රකෘති ටැන්ජන් වගුව හොඳට බැලුවොත් ඔයගලන පේනවා ඇති. දැන් මේකේ නම් මම අංශක 45 දක්වා දක්වලා නැති වුණත් ඔයාලා ටැන්ජන් වගුවක් අරන් බලන්න. එතකොට ඔයගලන පේනවා ඇති
टैंजन अगु बिंदु सिट अंशक अणुदक्वा यदि टैन अंशक हतलिस पहे अगे अनिवार्यम एकाक्यति एक बिंदु अंशक हतलिस पह दक्वा टैन अगेन एक दक्वा वेडिवेला एक सिट नवतत् वेडिवीगन अणु एक मतगे दियागन एतकोट इलांगट प्रधान अंशक तीर यहा कला तीरेकिल कोटसक मन लगुनकल्ला एक मम सई नगु वगे कथा कला वगे अंशक दहायट कला नमक तीन इट से तरह मेद को तीन मैं इक नमक मुकद अदाल टैंजन अद्दी एक पीट ओल पंतना लघु अदाल इतना मेतन टैंजन भावितान मे प्रधान अंशक तीर की मम नकर तीर इतराई इलाटे केरवल तीन मध्यान अंदर की तीर मे मध्यान अंदर तीर की कला तीर मतम मनसल बैदल के अलावे एक पीट एक नम दू तनि कला अग्न पड़वा है अभी बलम प्रकृति टेंजन वगुआ इतने अरे मनसल बैदल के अलावे लघुगणक वगु आकार तम हदने प्रकृति सैन वगु हदन विधि तम मेके अभी गण हदने अभी बलमुदय प्रकृति टेंजन वगु पावित गल कुहमद कोण वाल अग्ञन एवग्यम तमें कोण वाल अग्ञन दुना कोमद एवट अदाल टेंजन कोण කරන් වල අපි දැන් යමු ප්‍රකෘති ටැන්ජන් වල කොහොමද භාවිත කරන්න කියලා ඉගෙන ගන්න. එතන එයාටත් මම ඔයගලන්ට උදාහරණ දෙලා තිනවා අංශක 22යි කලා 30යි ටෑන් අගය සොයන්න කියලා. එතකොට සයින් සහ ටෑන් අපි දැන් සයින් කොහොමද හොයන්න කියලා හොයාගත්තා. එතකොට මතක තියාගන්න සයින් සහ ටෑන් කියන දෙන්නම හොයන්න එකම ආකාරය. දැන් මෙතන දීලා තියෙන කෝණයක් දීලා එයාගේ ටෑන් අගය හොයන්න. එතකොට සයින් වගේමයි මෙයාගේ ටෑන් අගය හොයද්දි අපි කෙලින්ම යන්න ඕනේ ඉස්සෙල්ලාම අංශක විසි දෙකයි කලා තිහෙන අපේ කෝණ එතකොට අංශක 22 කියන තැනට යන්න මුලින්ම ප්‍රධාන අංශක තීරුවේ ඊළඟට මධ්‍යන අන්තර තීරුවේ තියෙන කලා 30 යගේ මෙයා කොහොමද 10 ගුණාකාරයන් නිසා කලා 30ට කෙලින්ම යන්න බලන එතකොට මෙතන තියෙන අගය වල බිංදු ආයතන ගණක් එයි ඒ අගය තමයි අංශක 22යි කලා 30යි දි tan අගය විදිහට ගන්න වෙනවා එතකොට ප්‍රධාන අංශක තීරුවේ සහ මැදන් අතරේ තියෙන වෙන අගය තමයි ටෑන් අගය විදිහට මෙතෙන් දෙන්නේ. අපි බලමු කොහොමද ඒක ප්‍රකෘති ටැන්ජන් වගෙන් ලබා ගන්න. හරණංග වල දැන් අපිට මෙතන හොයන්න දෙන්නේ ටෑන් අංශක 22 කලා 30 යගේනේ. එතකොට නංග වල මේකත් කරන්න අපි ප්‍රකෘති සයින් වගව ඇසුරෙන්ම අපි ගණන සයින් අගයන් හෙවුව විදිහටම තමයි. එතකොට මෙතෙන්දී ඔය ඉස්සෙල්ලාම ටෑන් අංශක 22 කලා 30 හොයද්දි මුලින්ම ප්‍රධාන අංශක තීරුවේ අංශක 22 කියන තැනට යන්න ඕනේ. ඊළඟට අපි සයින් වල කලා වගේම කලා තීරය එහෙනම් කලා 10න් 10ට වෙන් කළ තියෙන තීරුවේ අංශ කලා 30 කියන තැනට යන්න ඕනේ. එතකොට ප්‍රධාන අංශක තීරුවේ කලා අංශක 22 සහ කලා තීරයේ අංශක 30 තන යාකරන රේඛාව මම ඔය දම්පටින් දක්වලා තියෙන අගේ කියන තැන අගේ තමයි මේකේ tan අංශක 22. අපි දැනගත්තා කොහොමද tan ප්‍රකෘති tangent එකව පාවිච්චි කළා දීලා තියෙන කෝණයක tan අගේ හොයන්න කියලා. දැන් මෙතන දීලා තියෙන tan අගේ දුන්නාම කොහොමද කෝණය හොයන්න කියලා උදාහරණයක්. එතකොට මෙතන කියනවා tan අගේ 0.45යි 68 u කෝණය හොයන්න කියලා. එතකොට මේකෙත් අංගවල අපි sin කෝණය අගේ දුන්නාම කෝණය sin අගේ දුන්නාම කෝණය හෙව්වේ ඒ විදිහටම තමයි tan එකත් හොයන්නේ. එතකොට 45යි 0.45යි 68 තියෙන තැන ප්‍රකෘති ටැන්ජන් වගේ හොයාගන්න. ඉතින් බලමු කොහොමද 0.45 68 tan වගේ පිටලා තියෙන්නේ කියලා. හරණංග වල අපි බලමු 0.45 6යි 8 කියන අග වෙන්නේ tan කුමන කෝණයද කියලා. ඒතොර මෙතෙන්දී ඔයගොල්ලෝ ඉස්සලම් බලන්න ඕන 0.45 6යි 8 තියෙන්නේ මේ ප්‍රකෘති ටැන්ජන් වගේ මොන ස්ථානයේද? අපි sin වගේ බැලුවා වගේම තමයි මේකත් කරන්නේ. එතකොට මෙතෙන්දී ඔයගලන්ට පේනවා 0.45 6යි 8 කියන අගය මේකේ අපිට වගුවෙන් එකපාරටම හොයාගන්න බෑ. හේතුව තමයි 0.45 6යි 8 කියන අගය නිශ්චිතව මේකේ නැතුණත් අපිට ගන්න වෙනවා sin වගේම 0.45 5යි 7 කියන අගය. මොකද ආසන්නතම සංඛ්‍යාව විදිහට තියෙන 0.45 5යි 7 කියන අගය. එයා තියෙන්නේ කෝණ 1 කියලා මම ලකුණු කරලා තියෙන කලා 30 කියන අගය සහ අංශක 24 කියන ස්ථානයේ. ඒතර අපි දන්නවා 0.45 6 8 හදන්න නම්
තව 11ක් එකතු කරන්න ඕනේ 0.4557ට. 11 තියෙන්නේ අංගමල්ලේ ඔයගලන්ට පේන ඇති මධ්‍යන්තර තීරුවේ කලා 3 කියන තැන තමයි තියෙන්නේ. ඒක මම ලකුණු කරලා දෙනවා කෝණේ 2 කියලා. එහෙනම් අංගමල්ල අපි දන්නවා 0.4557ට 11ක් එකතු කළොත් අපිට 0.4568 හදා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් දන්නවා මේ අගේ තියෙන මොන ස්ථානයේද කියලා. ඒ එතකොට නම් මම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ කෝණේ 1 සහ කෝණේ 2 කියන අගයන් දෙක එකතු කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේකට 0.4568 කියන කෝණය ටැන්ජන්ට් අගය වෙන අදාළ කෝණය හොයාගන්න. එහෙනම් මේකට අනුව අපිට එන උත්තරේ අංශක 24යි. කලා 30ට කලා 3ක් එකතු කරන්න. ඒ කියන්නේ කලා 30. අරන් වල අපි දැක්ක විදිහට 0.4568 කියන අගය පිළිලා තියෙන්නේ ප්‍රධාන අංශක තියෙන අංශක 24යි මධ්‍යන්තර තියෙන අංශක 30 කියන තැන සහ කලා තීරයේ 3 කියන අගයත්. එතකොට අපිට මදි වෙලා තියෙන මේ 45.68 හදන්න 45.57ට 11ක් මදි වෙනවා. මේ මදි වෙන ගාන මධ්‍යන්තරයේ අන්තර තීරයේ ඉතිරි කලා අගයට අදාළ අනුරූප ගාන තමයි ගන්න ඕනේ. එතකොට 11ක් මදි එතන 11ක් මදිලා තිබ්බේ කලා 3 කියන එක. එතකොට මේ ටික එකතු කළොත් අපිට මෙයා හදා ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මෙයා මේ මෙතන තියෙන මධ්‍යන්තරයේ තියෙන අගය මේ වෙන උදාහරණ ගානකදී වෙන ගානක් ගත්තොත් එහෙනම් සමහර වෙලාවට මේ අගය එකතු කරන්න එකතු කළත් මේ අගය නොවෙනා වෙන්න පුළුවන්. එතකොට ඔයා කරන්න ඕනේ මධ්‍යන්තරයේ තීරුවේ මෙයා ගන්න පුළුවන් ළඟම අගය තමයි ගන්න ඕනේ. එතකොට මෙතන හරියට මෙන්න නිසා ප්‍රශ්නයක් එන්නේ ළඟම අගය ගන්න ඕනේ. එයා ළඟම අඩුම අගය. එහෙනම් මෙයාට වැඩි වෙන්න බෑ. 68 දැන් මෙතන නම් අපි ගන්න උත්තරේ තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. ගන්නකොට මෙයාගේ උත්තරයක් එන්නේ නැත්තම් මේ සංඛ්‍යාවට ළඟම අඩුම එක්කෙනා තමයි ගන්න ඕනේ. මෙයා ඉක්මවා යන්න බෑ. එතකොට ඒකත් මොකද තියාගන්න. එතකොට මෙතන දැන් අපි දන්නවා මේ ටික එකතු කළොත් 0.4568 එන නිසා එහෙනම් tan අගය 0.4568 කෝණය වෙන්නේ මේ අංශක වල එකතුවට. ඒ කියන්නේ ප්‍රධාන අංශක 24යි කලා 30 සහ කලා 3. එතකොට මේ දෙන්න එකතු කළොත් කලා 33. එහෙනම් අපි මල්ලි 0.4568 කෝණය වෙන්නේ tan අගය අංශක 24යි කලා 33. අපි දැන් කතා කරන්නේ ප්‍රකෘති කෝසයන වගේ භාවිතා ගන්න කොහොමද කියන එක ගැන. එතකොට මේ විදිහ මම ඔයාලට කතා කරලා තියෙනවා ප්‍රකෘති සයින වගේ සහ ප්‍රකෘති ටැන්ජන්ට් වගේ භාවිතා කරලා කොහොමද කෝණ වල අගයන් සොයන්න සහ කෝණයක අගය දුන්නම කොහොමද වෙයි සයින් කොස් කෝණ වල කෝණේ අගය හොයන්නේ. කෝණ වල අගයන් දුන්නම කෝණය හොයන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දුන්නා. එතකොට මෙතන අපි කතා ගන්න ඕනේ ඊළඟට තියෙන අනුපාතය තමයි ප්‍රකෘති කෝසයන. ඒ කියන්නේ කොස් අගයන් හොයන්න. එතකොට කොස් අගයන් හොයන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සයින් වගුව පාවිච්චි කළාත් අපිට කෝණ වල කොස් අගයන් හොයන්න පුළුවන්. කෝසයින් වගුව පාවිච්චි කළාත් දී ඇති කෝණයක කොස් අගය හොයන්න පුළුවන්. කෝසයින් අගය හොයන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම කතා කරනකොට කොහොමද මේ සයින් වගුව පාවිච්චි කළා දී ඇති කෝණයක කෝසයින් අගය හොයන්නේ නැත්නම් කොස් අගය හොයන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ බලන්න දැන් කොහොමද මේ සයින් වගුවෙන් කෝසයින් අගයකට යන්නේ කියලා. එතෙන්දි අතර අපිට තියෙනවා අංගවලි සයින් සහ කොස් අතර අනුපාතයක්. ඒ කියන්නේ සයින් සහ කොස් කියන අනුපාත දෙක අතර සම්බන්ධතාවයක් අපිට තියෙනවා. මගේ සම්බන්ධතාවය මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න. එතකොට ඔයාලට තේරෙයි කොහොමද කොස් අගයන් හොයන්නේ සයින් වගුව පාවිච්චි කරලා කියලා. එතකොට මම මෙහෙම ඍජුකෝණික ත්‍රිකෝණයක් ඇඳුත් මේ ABC කියන ඍජුකෝණික ත්‍රිකෝණේ එතන මම මේ කෝණේ තීටා කියලා ලකුණු කළා කියලා. එහෙනම් අපි දන්නවා මේ අංශක 90යි මෙයා තීටා. එහෙනම් මේ කෝණේ අගය කීයද කියලා. තීටා ඇසුරම මට මේ කෝණේ අගය ලියන්න පුළුවන්. මෙයා කෝණ තුනම එකතු අංශ 180 වෙන නිසා මේ කෝණේ මට තීටා ඇසුරෙන් ලියුවොත් මෙයා එනවා අංශක 90 වෙන තීටා කියලා. මෙයාගේ කෝණේ තීටා ඇසුරෙන් ලියුවොත් අංශක 90 වෙන තීටා. මම දන්නේ ඒක ලබා ගන්න විදිහ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. දොර මේ ඉස්ලාම මම තීටාට කෝණයට සාපේක්ෂ ලකුණු කළොත් මේ ඍජුකෝණික ත්‍රිකෝණේ පාද තුන සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සහ කර්ණය. එතකොට මේ තීටාට සාපේක්ෂව මෙයා සම්මුඛ පාදය වෙන්නේ AC පාදය. එහෙනම් මෙයා සම්මුඛ පාදය AB පාදයේ බද්ධ පාදය වෙනවා. BC පාදය කොහොමද ඍජුකෝණික ත්‍රිකෝණේ කර්ණය වෙනවා.
නම් තීටාට සාපේක්ෂව සයින් අනුපාතය ලිව්වොත් එතකොට සයින් තීටා සමානයි සම්මුඛ පාදයේ වැදීම කර්ණය අනුපාතය. ඒ කියන්නේ සම්මුඛ පාදය කියන්නේ AC කර්ණය තියෙන්නේ BC. දැන් සයින් තීටා සමානයි AC වැදීම BC කියලා එනවා. ඊළඟට අපි මෙතන අනුවරින තීටා කියන කෝණය ගත්තාම මම මෙයාට සාපේක්ෂව කොස්සගේ සරකුව. එතන මෙයාට සාපේක්ෂව කොස්සගේ ගත්තොත් කොස් එන්නේ බද්ධ පාදයේ වැදීම කර්ණය. يعني කොස් තීටා සමානයි බද්ධ පාදයේ වැදීම කර්ණය. එතකොට බද්ධ පාදයේ විදිහට මෙතන ඉන්නේ මෙයාගේ සම්මුඛ පාද. يعني කොස් දැන් මෙතන තියෙන අනුවරින තීටා එතන කොස් අනුවරින තීටා සමානයි තොර මෙයාගේ බද්ධ පාදය වෙන්නේ මෙයාගේ මේ කෝණේ සම්මුඛ පාදය. ඒ කියන්නේ AC. AC වැදීම කර්ණය BC ම තමයි. නව වෙන වෙනදි මෙතන තියෙන සම්බන්ධතාවයක් sin θ සමානයි cos අනුවරින θ කියලා. කියනවා වල sin අගය හොයන්න පුළුවන් cos අගය θ දන්නවනම් අනුවෙන් අඩු කරලා cos අගය θ සමාන වෙන්න ඕන sin අගයට. මේ තියෙන සම්බන්ධය. يعني sin θ සමානයි cos අනුවරින θ කියන සම්බන්ධය. දැන් අපි sin සහ cos අතර මෙතන සම්බන්ධයක් තියෙනවා කියලා වෙනවා. එතකොට දැන් මෙතන දින කෙලිම sin θ සමානයි cos අනුවරින θ කියලා. මෙයා මට ලියන්න පුළුවන් cos θ සමානයි sin අනුවරින θ කියලා. ඒකත් මට මේ විදිය මේ සම්බන්ධය වගේම මේ ත්‍රිකෝණය පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මම මේක ගන්නවා මේ කෝණය. ඒ කියන්නේ තීටා කෝණයට සාපේක්ෂව මම cos තීටා ලිව්වොත්. ඒ කියන්නේ cos අනුපාතය ලිව්වොත් cos තීටා සමානයි. එතකොට cos අගෙන බද්ධ පාදයේ වැදීම කර්ණය. ඒ කියන්නේ AB වැදීම කර්ණය විදිහට එන්නේ BC. මේ ත්‍රිකෝණය සලකලා මම මෙන්න මේ අනුවරින තීටාට sin ලිව්වා. ඒ කියන්නේ sin අනුවරින තීටා. මේ තීටාට සාපේක්ෂව sin නගේ ගත්තොත් එතකොට sin කියන්නේ සම්මුඛ පාදයේ වැදීම කර්ණය. එතකොට මේ තීටාගේ මේ කෝණය අනුවරින තීටාගේ සම්මුඛ පාදයේ වෙන්නේ මේක පළවෙනි කෝණය බද්ධ පාදය. ඉස්සරහින් දින පාදය. එතකොට AB වැදීම කර්ණය. කර්ණය කොහොමද BC. දැන් ඔයාලට පේනවා ඇති මෙතන cos θ සමානයි sin අනුරින් θ තියෙනවා. මොකද මේ අනුපාතයෙන් දෙක සමාන නිසා. නම් මම මෙතන ලියනවා අලුත් සම්බන්ධතාවය cos θ සමානයි sin අනුරින θ කියලා. එතකොට මෙයා අලුත් සම්බන්ධතාවයක් ඉදන් මට මෙදී ලඟු කරන්න පුළුවන්. එතකොට ඇත්තරම දැන් ඔයාලට පේනවා ඇති ඒ කියන්නේ මෙතන තීටා කියන මොකක් හරි කෝණය මේ කෝණය සමානයි. ඒ කියන්නේ තීටා කියන කෝණය cos ඒ කෝණය cos අගය සමාන වෙනවලු sin අනුවරින තීටා. එතකොට අනුවෙන් මේ අඩු කරලා එන අගය. උදාහරණයක් විදිහට තීටා සමාන අංශක 30 නම් එහෙනම් මෙයා තීටා අංශක 30 වුණොත් cos අංශක 30 සමාන වෙන්න ඕනේ sin අනුවෙන් 30ක් අඩු කරලා එන අගය. ඒ කියන්නේ sin අංශක 60ට අතරම මෙදන්න සමානයි. මොකද අපි ඉස්සෙල්ලා හදාගලපු ත්‍රිකෝණමිතික අගය වගේදි cos අංශක 30 යගේ ආවේ මූල තුන බෙදීම 2යි sin 60ත් මූල තුන බෙදීම 2යි. ඒ කියන්නේ මේ සම්බන්ධතාවයේ සත්‍ය සම්බන්ධතාවය. දැන් මෙන්න මේකෙන් පුළුවන් අපිට මෙන්න මේ සම්බන්ධතාවයෙන් පුළුවන් අපිට sin නගු අසුරේ cos අගේ වයි. එතකොට අපිට කෙලින්ම කරන්න දෙන්නේ දීලා තියෙන cos අගේ අපිට හොයන්න තියෙන cos අගේ අංශක 90න් අඩු කරන්න. එතකොට මෙතන අංශක 30 આવොත් 90න් 30ක් අඩු කරනවා. එතකොට sin 60 තමයි සමාන වෙන්නේ. මෙතන අංශක 45 આવොත් sin 90 අඩු කිරීම 45. කියන්නේ sin 45 ගේ cos 45ට සමාන වෙනවා. මෙතන cos θ දෙර අංශක 55ක් આવොත් මෙතෙන්ට එන්න ඕනේ. එතකොට 90න් 55ක් අඩු කරන්න. එතකොට 35 කියලා කියනවා. කියන්නේ cos අංශක 35 සමානයි sin cos අංශක 55 සමානයි sin අංශක 35 කියලා එනවා. ඒ විදිහට අපිට
මේ සම්බන්ධතාවයෙන් එක එක කෝණ සයින් සහ කොස් අතර සම්බන්ධතාව ලබා ගන්න පුළුවන්. ඒතර ඇත්තරම දැන් කොස් කෝණයක සයින් වගු භාවිතයෙන් කොහොමද කොස් කෝණයක් හොයන්නේ කියන එක මෙතන මම කතා ගන්නම්. මොකද මම සයින් වගුෙන් ඔයගලන්ට දැනුවත් පැහැදිලි කරලා දෙනවා කොහොමද හොයන්නේ කියලා. ඒකින් එතකොට මම ඔයගලන්ට නිර්දේශ ගන්න ඇත්තරම කොස් හරියක් හොයනවා නම් අනිවාර්යයෙන්ම සයින් වගු පාවිච්චි කරලා හදන්න. මොකද අපි දැනටමත් දන්නවා සයින් වගුෙන් හදන එක. ඒතර සයින් වගුෙන් හදන්න ගොඩක් ලේසි නිසා දීලා තියෙන කෝණයකට කෝසයින් අගය හොයද්දී මේ සයින් මෙන්න මේ සම්බන්ධතාවයෙන් හදන්න. එතකොට අපි බලමු ඊළඟට මේ කොහොමද කෝසයින් වගුව පාවිච්චි කරලා දීලා තියෙන කෝණවල අගයන් හොයන්නේ. කෝණවල අගයන් දුන්නට පස්සේ ඒකට අදාළ කෝණය හොයන්නේ කොහොමද? අරගෙන කෝසයින් වගුව පැහැදිලි ගන්න ගමන් මම හිතුවා ඔයගලන්ට මම ඉස්සෙල්ලා කතා කරපු කොස් කෝණයක අගය කොහොමද සයින් ඇසුරෙන් හොයන්නේ කියන එක ගැන උදාහරණයක් කළොත් හොඳයි කියලා. දැන් මම ඔයගලන්ට දීලා දෙනවා කොස් අංශක 45 කලා 52 කියන්නේ සොයන්නේ කියලා. දොර මේක ළඟ වල අපිට කෙලිම පුළුවන් සයින් වගුව ඇසුරෙන් හොයන්න. මොකද අපි දන්නවා දැන් සම්බන්ධතාවයක් කොස් සහ සයින් අතර. ඒ තමයි කොස් තීටා සමානයි සයින් 90 ඍණ තීටා කියන සම්බන්ධය. දොර දැන් මේකෙන් අපිට පුළුවන් මේ සම්බන්ධය දැම්මොත් එම මට වල කොස් අංශක 45 කලා 52 කියන එක කෙනා සමානයි මේ සම්බන්ධයට උන සයින් 90 න් අඩු කරන්න ඕනේ අංශක 45 කලා 52 ක අගය. එහෙනම් අංශක 90 කලා 45 කලා අංශක 45 කලා 52 අඩු කළොත් එන අගය සමාන වෙන්න ඕනේ මේ කොස් අංශක 45 කලා 52. මම බලමු කොහොමද 90 අංශක 45 කලා 52 අඩු කරන්න කියලා. මේක නම් මම හරියටම සුළු කරගන්න ඕන. ගොඩක් දෙනෙක් වරද්දන කොටස තමයි මේ කලා ගැන එක අංශක අඩු කරද්දී මෙතනත් අංශක තියෙන. ඒතකොට අංශක 90 අපිට අඩු කරන්න තියෙන්නේ අංශක 45 කලා 52. ඒකට මම බලමු මීට කලින් ඔයගලන්ට කියා දුන්නා මේ කලා කියන්නේ මොනවද කියලා. ඒතකොට කලා කියලා කියන්නේ අංශකෙදී 60 න් පංගු. ඒ කියන්නේ කලා 60ක්. කලා 60ක් සමානයි එක අංශකයක්. එතකොට මේ අංශක 90 න් අඩු කරද්දී අපි අනිවාර්යයෙන්ම වඩ ගොඩක් වරදින කඩ වෙනවා මේ අංශක 90 කියන එක නම් මට ලියන්න පුළුවන් අංශක 89යි කලා 60යි කියලා. ඒක හේතුව තමයි මෙතන කලා ගැන තියෙන නිසා. එතකොට අංශක 89 කලා 60 කියන අංශක 90 වෙන කොහොමද? මොකද කලා 60 කියලා කියන්නේ එක අංශකයි. එහෙනම් 89 එක අංශකයි කොහොමත් මෙයාගේ අගය අංශක 90. එතකොට මට මේ අංශක 45 කලා 52 අඩු කරන්න ලේසි. එහෙනම් මෙයා කෙලින්ම අංශක 45 කලා 52 අඩු කරන්න. ඒ කියන්නේ මෙතනින් අඩු කළොත් සාමාන්‍ය විදිහටම අඩු කරන්න. එතකොට මෙතනින් එකක් ගත්තොත් 10යි 10න් දෙකක් අඩු කළොත් 8යි. මෙතන ඉතුරු 5යි 5න් 5 0යි. මෙතන ඉතුරු දැන් මෙතනින් අපි එකක් ගන්න දෙන්න මෙතන 9යි 9න් 5ක් 4යි 8න් 4ක් 4යි. ඒතර මෙතන කලා එන්නේ මෙතන අංශක එන්නේ. දැන් මෙහෙම ආවා. ඒ කියන්නේ මේකේ අගය තමයි මෙතන බිංදුවක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේකේ අගය තමයි අංශක 44යි කලා 8 කියන අගය. ඒ කියන්නේ අංශක 44යි කලා 8 සයින් අගය ඔයා ගත්තා නම් ඔයාලා කියෙලිම වෙන්නේ කොෂ අංශක 45යි කලා 52. තොර අපි දන්නවා අපි දැන් බලමු කොහොමද කෝණයේ අගය දී ඇටේ ඊට අදාළ කෝසයින් අගය හොයන්නේ කියලා. මම මේකට උඩ පැහැදිලි කරලා දෙන්නේ කොහොමද කෝණයේ කෝසයින් අගය සයින් අගය පාවිච්චි කරලා හොයන්නේ කියලා. එතකොට මම ඒකට උදාහරණයක් දීලා දෙනවා 0.55 33 අගය වෙන කෝසයින් කෝණය හොයන්න. එතකොට මම ඉස්සෙල් පැහැදිලි කළා වගේ සම්බන්ධයක් තියෙනවා අපිට අපි කතා කරපු සම්බන්ධතාවය කොස් තීටා සමානයි සයින් 90 ඍණ තීටා කියන සම්බන්ධය. එහෙනම් ඔය සයින් අගය ඇතුළෙම මේ දීලා දින කෝණයකට කෝසයින් එකක් හොයන්න පුළුවන්. يعني කෝණය හොයාගන්න පුළුවන්. ඒක කරන්න දෙන්නේ අපි දැන් දන්නවා කොහොමද කෝණය අගය දුන්නාම ඊට අදාළ සයින් කෝණය හොයන්න කියලා දන්නවා. එහෙනම් මේ බිංදුව ඇරසම 55 33ට අදාළ වෙන ප්‍රකෘති සයින් අගය පාවිච්චි කරලා හොයාගන්න සයින් කෝණය. බිංදුව ඇරසම 55 33ට අදාළ වෙන සයින් වල කෝණය හොයාගන්න ඕනේ ඉස්සෙල්ලාම ප්‍රකෘති සයින් වගේ භාවිතා කරලා. ඒ එන කෝණය අංශක 90 න් අඩු කළොත් ඔයාලා කෙලින්ම ගන්න පුළුවන් කොස්
ඒකට අදාළ cos කෝණ. ඒ කියන්නේ cos θ කියන එක ගන්න පුළුවන්. අපිට 0.53 33 අගේ වෙන cosine කෝණ ඒ සම්බන්ධතාවය ගන්න පුළුවන්. එහෙනම් මම ආයෙ පැහැදිලි කළොත් 0.55 33 අදාළ sin කෝණය ගන්න. ඒ කෝණය කෙලිම අංශ ගණුවෙන් අඩු කරන්න. එතකොට ඊට අදාළ කෝණය cos අගේ යනවා. එහෙනම් අපි දැන් දන්නවා කොහොමද sin ප්‍රකෝටි sin නඟු වලින් කෝණයක අගේ අක්ෂ වෙන්නේ සහ කෝණයේ අගේ දී ඇති විට ඊට අදාළ cosine කෝණය හොයන්නේ කියලා. ඊළඟට අපි බලමු කොහොමද cosine වගු ඇසුරේ cos කෝණ එන කෝණයක cosine අගේ සහ කෝණයේ අගේ දුන්නහම ඊට අදාළ cosine කෝණය හොයන්නේ. හරණංග වල දැන් එතකොට ඔයගලන මෙතන පේන්නේ අපි cos කෝණ මනින්න ගන්න ප්‍රකෘති cosine වගු. එතන මේක cosine වගු කියලා වෙනම වගුවක් අපිට දීලා නැහැ. මේක තියෙන්නේ sin ප්‍රකෘති sin වගුවම පල්ලෙහා තීරේ පල්ලෙහා ඉඳන් තමයි cos කෝණ මනින්න ගන්න. එතකොට ඔයගලන්ට පේන්න ඇති දැන් ප්‍රධාන අංශක තීරුව මෙතන තියෙන්නේ මේ වගුවේ මැද තීරුව. ඒ කියන්නේ ඔයගලන්ට පේනවා අපි වෙන වෙන sin නගයන් මනින්න ගත්තී දකුණු පැත්තේ තියෙන වගුව ප්‍රධාන අංශක වගුව නෙමේ ගන්නෙ මැද තියෙන ප්‍රධාන අංශක වගුව. එතකොට අපි ඔයගලන්ට පේනවා ඇති දැන් cos කෝණ ප්‍රකෘති cosine වල පටන් ගන්න බිंदु ඉඳන්. ඒ කියන්නේ ප්‍රකෘති sin වගුවේ පල්ලෙහාම මැද තියෙන ප්‍රධාන අංශක තීරුවේ යටම බිंदु ඉඳන් තමයි අපි කෝණ මනින්න ගන්න. එතකොට ප්‍රධාන අංශක තීරුවේ යට ඉඳන් ඔයාලට පේන ඇති බිंदु ඉඳන් ගමන් කරනවා. එතකොට ඊට අමතරව මධ්‍යන්තර තීරුව තියෙනවා. එතකොට ඒ මධ්‍යන්තරද මෙතන කලාගයන් ඔයාලට පේන ඇති 10න් 10 නපුළු කරපු තීරුවකුත් තියෙනවා. ඊට අමතරව 1 සිට 9 දක්වා කලාගයන් ලකුණු කරපු මධ්‍යන්තර තීරුවක් තියෙනවා. ඔයා හොඳට බලන්න කලා අගයන් අපි ඉස්සෙල්ලා සයින් සහ ටෑන් මනිද්දි ගත්ත විදිහට නෙමෙයි 10 දශම ස්ථාන. ඒ කියන්නේ 10න් 10ට වෙන් කරලා තියෙන්නේ. මේක වෙන් කරලා තියෙන්නේ 60 ඉඳන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ දකුණු පැත්තේ කෙරවලෙම 60 50 40 30 20 10 බිඳුව. අන්න ඒ කාරෙන් තමයි ප්‍රකෘති කෝසන වගේ තියෙන්නේ. ඒකට ඒක අනිවාර්යයෙන්ම මතකේ තියාගන්න. සයින් සහ ටෑන් වලදී නම් බිඳුව ඉඳන් 60 දක්වා තමයි ගියේ. හැබැයි cos වලදී 60 ඉඳන් බිंदु දක්වා තමයි යන්නේ. එතකොට ඔයා මේ cos cosine ප්‍රකෘති cosine වගුව පාවිච්චි කරනවා නම් ඒ කාරණා දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. දැන් අපි බලමු ප්‍රකෘති cosine වගුව පාවිච්චි කළ කොහොමද උදාහරණ ගැට. අරංගල අපි දැන් බලමු කොහොමද cosine වගුව පාවිච්චි කළා දී ඇති කෝණයක cos අගේ හොයන්නේ කියලා. එතකොට මෙතන උදාහරණයක් දෙලා තියෙනවා cos අංශක 63යි කලා 45 අගේ සොයන්නේ කියලා. එතකොට cosine වගුවෙන් අපි දැක්ක cosine වගුවෙන් මේක හදද්දී අපි ඉස්සරහ sin සහ tan විදිහ කෝණ වල අගයන් හොයද්දී අනුගමනය කර පියරම අනුගමනය කරන්න ඕනේ මුලින්ම. ඒ කියන්නේ cos අංශක 63යි කලා 45 අගේ හොයනවා නම් අපි දැක්ක දැන් ප්‍රධාන අංශක තීරුව දැක්ක මධ්‍යන්තර තීරුව දෙකක් දැක්කා. එතකොට ඒ වගේ cos අංශක 63යි කලා 45 අගේ හොයන්න මුලින්ම ප්‍රධාන අංශක තීරුවේ අංශක 63 කියන තැනට යන්නවා. ඊළඟට අපි sin සහ cos sin සහ tan වලදී කලා තීරුවේ කලා කොටසට ඇති අගේ කොටස් දෙකකට බෙදා ගන්නවා. මේ වගේ කරන 45 තියෙන මෙයා මට වෙන් කරගන්න වෙනවා 40 සහ එයාට කලා පහක් එකතු කළා නම් කලා 45ක් යනවා. එතකොට ඉස්සෙල්ලාම ප්‍රධාන අංශක තීරුවේ අංශක 63ට යන්න ඕනේ. ඊළඟට කලා තීරුවේ 10න් 10ට කලා 10න් 10ට වෙන් කරලා තියෙන තීරුවේ අංශ කලා 40 කියන තැනට යන්න ඕනේ. එතකොට මෙතනින් එනවා අපිට කිසියම් වූ සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාව බිंदु ආයතන ගණනක් එන්නේ. ඒ සංඛ්‍යාවට මෙතන ඊළඟට තියෙන එහා පැත්තේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන කලා 5 යගේට යන්න ඕනේ. කලා 5 යගේට යන්න. එතකොට අපි මුලදී tan සහ sin වලදී කලේ මේ අගයන් දෙක එකතු කරපේ. අවයන් අංගවල මතක තියාගන්න cos වලදී අපි කරන්නේ ඒක අනිත් පැත්ත. ඉතින් අනිවාර්යයෙන්ම මේ මධ්‍යන්තර තීරුවේ එකක එක එක තියෙන කලා අගයන් ටික tan අනුරූප සංඛ්‍යාව මෙතන සංඛ්‍යාවෙන් අඩු කරන්න ඕන. මේ සංඛ්‍යාවෙන් අඩු කළ යන උත්තරය තමයි මේකේ cos අගය විදිහට පාවිච්චි කරන්න. දැන් මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම මේ මධ්‍යන්තර තීරුවාගේ අඩු කරන්න ඕන. අපි බලමු කොහොමද මේක මේට අදාළ ප්‍රකෘති cosine වගුවෙන් කොහොමද මේට අදාළ කෝණය අගේ හොයන්නේ කියලා. හරි රංගමලි දැන් ඔයා cos අංශක 63යි කලා 45ක
අගය ප්‍රකෘති කෝසයින් වගේ හදනවා නම් ඔයා ඉස්සෙල්ලාම මතක තියාගන්න ඕන දේ තමයි නංගි මල්ලි ප්‍රකෘති කෝසයින් වගේ ප්‍රධාන අංශක තීරුව තියෙන්නේ සයින් සහ ටෑන් තිබුණු තීරුව නෙමෙයි. එතකොට ඔයගලන්ට පේනවා ප්‍රකෘති සයින් වගේ තියෙන මැද තියෙන තීරුවක්. ඒකේ ඇත්තම සයින් අංශක බිංදුව ඉඳන් 90 දක්වා පටන් ගන්න ප්‍රකෘති කෝසයින් පටන් ගන්න සයින් 90 කියන තැන ඉඳන්. එතකොට 90 වෙන තමයි ඉහළට ගමන් කරන්නේ පස්තර පටන් ගන්න ප්‍රකෘති සයින් වගේ පටන් ගන්න තැන කොස්සගේ බිංදුව වෙලා තියෙන්නේ. එතකොට ඔයාට ත්‍රිකෝණමිතික වගුවක් අරන් ඒක හොඳට නිරීක්ෂණය කරගන්න පුළුවන්. එතකොට මෙතන කොස් අංශක 63 කලා 45 යගේ හොයද්දී නම් ගමල්ලි ඔයගලන්ට පේනවා ඇති මධ්‍යන් අන්තරයේ තීරුව තියෙන. ඒ කියන්නේ 10 න් 10ට වෙන් කරලා තියෙන කලා තීරුවත් අනිත් පැත්තට තියෙන. ඒ කියන්නේ 60 න් තමයි පටන් අරන් තියෙන්නේ. සයින් වලදී සහ ටෑන් වලදී නම් ඒක පටන් ගත්තේ බිංදුවෙන්. එතකොට කොස් වලදී ඒක 60 න් පටන් අරන් බිංදුවෙන් තමයි ඉවර වෙන්නේ. සාමාන්‍ය පරිදිම තියෙනවා මධ්‍යන් අන්තර තුරේ ඒකක එකක් වෙන කලා ගන්න. ඒ කියන්නේ 1 2 3 4 5 7 9 කියන කලා ගන්න ඒ විදිහම තියෙනවා. එතකොට ඔයා මේ අංශක 63 කලා 45 ගණිද්දී ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මුලින්ම යන්න අංශක 63 කියන තැනට. එතකොට මම ප්‍රධාන අංශක තීරුවේ කෝසයන ප්‍රධාන අංශක තීරුවේ අංශක 63 තැනට ගිහිල්ලා ඊළඟට 45 න අපිට හදන්න ඕනේ. ඊළඟට යන්න කලා 40 කියන තැනට. ඊට පස්සේ ඒ දෙක යාකරන රේඛා දෙකට අගේ එක කියලා මම දීලා තියෙනවා. ඔයගලන්ට පේන ඇති ඉතලයක් ගහලා. ඒ අගේ සහ තව කලා 45ක් වෙන නම් ඉමුල තව කලා පහක් එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන පහ මධ්‍යන් අන්තර තීරුවෙන් පහට යන්න. එතකොට ඒක මම අගේ දෙක කියලා නම් කරලා තියෙනවා. එතකොට නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේ තමයි අපි සයින් සහ ටෑන් වලදී නම් මේ අගයන් දෙක එකතු කරලා එකනේ කලේ. හැබැයි කොස් වලදී මතක තියාගන්න මේ අගයන් දෙක අනිවාර්යෙන්ම අඩු කරන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන් මේ අංශක 63යි කලා 45ට අයිතිවන කෝස අපි දැක්ක විදිහට කලා 40 අංශක ප්‍රධාන අංශක තීරුවේ අංශක 63 සහ කලා 40 තීරුවට අදාළුනේ අදාළ වෙච්ච අගය තමයි 0.4436. මෙතන කලා 5ට මධ්‍යන අන්තර තීරුවේ අපි දැක්කාගේ තමයි 13. එතකොට කොස් 63 අංශක 45 අගය වන්න නම් මේ මධ්‍යන අන්තර තීරුව අගය අඩු කරන්න. ඒ කියන්නේ 0.4436 කියන අගෙන් 13ක් අඩු කරන්න ඕනේ. එතකොට එයා මේ විදිහට අඩු කරගන්න එහෙනම් 13ක් අඩු කරනවා. මෙයත් අවසන් දශම ස්ථාන දෙකෙන් තමයි අඩු කරන්න ඕනේ. එතකොට මෙතනින් 6යි 2යි 4යි 4යි 0. ඒ කියන්නේ අපේ කොෂන් අංශක 63යි කලා 45යි යගේ ගන්න පුළුවන් 0.44යි 26 කිය. හරි නංගිවල. එතකොට අපි දැන් දන්නවා කොහොමද කොස් කෝණයක අගය හොයන්නේ කොසයින් ඔබ පාවිච්චි කරලා කියලා. ඊළඟට අපි දැනගන්න ඕනේ කොසයින් අගය දුන්නාම ඊට අදාළ කෝණය කෝසයින් ඔබ පාවිච්චි කරලා හොයන්න. අපි දැන් බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. දැන් අපි බලමු කොස්සගේ 0.5698 උ කෝණය කොහොමද කෝසයින් ඔබ හොයන්නේ කියලා. ඒකටත් මුලින්ම වා කරන්න ඕනේ 0.5698 කියන ඉලක්කම කොසයින් වගේ පිහිටීම හොයාගන්න ඕනේ. ප්‍රධාන අංශක තීරුව සහ මධ්‍යන් අන්තර තීරු දෙකෙන් හොයාගන්න ඕනේ 0.5698 තියෙන මොන ස්ථානද කියලා. මෙතන බලමු කොසයින් ඔබ නිරීක්ෂණය කළ මොන ස්ථානද 0.5698 පිහිටලා තියෙන්නේ කියලා. හරණග මල්ලි දැන් 0.5698 කියන අගය වෙන කොස්සගේ 0.5698 වෙන කෝණය හොයද්දී නංගි මල්ලි අපි සයින් සහ ටෑන් වලදී අනුගමනය කළාට වඩා තවත් වැදගත් දෙයක් මතක තියාගන්න සිද්ධ වෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැනටමත් කොස්සගේ කෝණය අගය දුන්නාම ඒකේ ප්‍රකෘති කොසයින් අගය හොයන්න අපි දන්නවා. එතෙන්දී අපි මධ්‍යන් අන්තර තීරයේ තියෙන අගය අඩු කළා කියලා අපි දැක්කා. එතකොට මෙතෙන්දිත් නංගි මල්ලි මේ 0.5698 කියන අගය ඔයා මුලින්ම හොයන්න ඕනේ කොසයින් වගේ කොතනද පිහිටලා තියෙන්නේ කියලා. ඇත්තටම එක ප්‍රකෘති සයින් වගේම තමයි. හැබැයි ඒ තියෙන තැන දැන් ඔයාලට පේනවා 0.5698 කියන එක අපිට එකපාර ගන්න බෑ. එයා තියෙන 0.5688 කියලා. එහෙනම් 98 වෙන තව 10ක් මදින නංගි මල්ලි. එතකොට මේ අගේ එකතු කරන්න ඕනේ අපි අර සයින් සහ ටෑන් වගේම මධ්‍යන්තර තීරුවෙන්ම තමයි. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ මේ කොසයින් වගේදී මම උතන 0.5688 කියන එක කෝණේ 1 කියලා නම් කරලා තිනවා. එයාට අදාළ වෙන්නේ කලා 20 කියන එකනේ. එතකොට
इतु दहाय तीन कला हतर की तेन मध्यान तीर इतक मतक दिगन मे कोन दिखा अनिवार्य मड़कर कला कोन दिख कोने सह कोन दिख कि नमक दिन कोन दिख अनिवार्य अड़कर ओने इतकोट अड़पे प्रधान अंशक तीर कोसाइन अंशक पनस्पह तीन कला तीर अंश कला विस्तीन मध्यान तीर कला हतर की एक कला विस्तीन कला हतर अड़कर नोने इकने कला दास मल्ल विंडोज पनसाई अणु अटवन कोसाइन अगेवन कोने तमाइ अंशक पनस्पहाय कला විස්සෙන් කලා හතරක් අඩවල කලා 16යි. අරන් වල අපි දැන් දැක්කා කෝසයන් වගේ කොතනද 0.56 90ට පිළිලා දෙන්නේ කියලා. දුර අපි දැක්කා එයා ප්‍රධාන අංශක තීරුවේ 34 සහ මධ්‍යන අන්තර තීරුවේ 10 ගුණාකාර වලින් තියෙන මධ්‍යන අන්තර කලා තීරුවේ කලා 20 කියන තැනට තියෙනවා 0.55 88 කියලා. එයාට 98 වෙනනම් අපි දැක්කා 10ක් මදි. එහෙනම් 10ක් එකතු කරන්න ඕනේ ඊට අදාළ කලාගේ මධ්‍යන අන්තරයේ කලාගේ 4. එතකොට මේ වගේ වෙලාවදී අපි සයින් සහ ටෑන් වලදී කලේ ප්‍රධාන අංශක තීරුව වගේ ගත්තා. මේට අදාළ කෝණය හොයද්දී ප්‍රධාන අංශක තීරුව වගේ අරන් මෙතන කලාගෙන් දෙක එකතු කරපු එක තමයි අපි සයින් සහ ටෑන් වලදී කරන්නේ. ඒක කොච්චරදී අපි මතක තියාගන්න ඕනේ මේ අගයන් දෙක අඩු කරලා තමයි උත්තරේ විදිහට ගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම කලා 20 කියන එකෙන් ඔය අඩු කරන්න ඕනේ කලා 4. එහෙනම් අපි දන්නවා 20න් 4ක් අඩු කරලා 16යි. ඒ කියන්නේ මේ 0.56 98 වෙච්ච කෝණය තමයි කොස් කෝණය තමයි අංශක 34යි කලා 16 කියන එක. එතකොට මම හිතනවා දැන් ඔයගලන්ට sin cos tan ඔය අනුපාත තුනෙන්ම වගු පාවිච්චි කරන විදිය යම් කිසි අවබෝධයක් එන්නේ නැති මේක අනිවාර්යෙන් පුළුවන් වෙනවා නම් ඊවල අපි ඊළඟට කතා කරමු තවත් වැදගත් සිද්ධාන්ත කිහිපයක් තියෙනවා දැනටත් ත්‍රිකෝණමිතිය සිද්ධාන්තනේ 90ක් විතර ඉවරයි තව සිද්ධාන්ත කිහිපයක් තියෙනවා අපිට විභාග ගැටලුවක් හදන්න නම් දැනගෙන ඉන්න ඕන සිද්ධාන්ත වැදගත් සිද්ධාන්ත කිහිපයක් තියෙනවා අපි බලමු ඒ සිද්ධාන්ත කොහොමද කරන්න කියලා අරන් ඉවර අපි දැන් ත්‍රිකෝණමිතිය පාඩමේ අපි දැනට සිද්ධාන්ත වල يعني ත්‍රිකෝණමිතිය පාඩමේ තියෙන මූලික සිද්ධාන්ත වල අවසාන කොටසට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ එතකොට මේ කොටසත් ඔයාලා විභාග ගන්න හදන්න අනිවාර්යම වැදගත් වෙන කොටසක් මේ කොටස අපි කතා කරන්නේ දිශා සම්බන්ධ ඒ කියන්නේ වලි ත්‍රිකෝණමිතිය ගන්න හදන්න නම් ඔයා අනිවාර්යෙන්ම මේ තලවල දිශා දැක්කම අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ එතකොට තලවල දිශා ඇතුළේදී අපිට තියෙන ඉගෙනන සිරස්තලයේ කෝණ සහ තිරස්තලයේ කෝණ ගැන එතකොට සිරස්තලයේ කෝණ කියලා වර්ග දෙකක් තියෙනවා එකක් තමයි ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ කියන එක ගැන ඊළඟට තිරස්තලයේ කෝණ වර්ග වලට දිගංශය තමයි ඇතුළත් වෙන්නේ. දිගංශය කියන පාඩම අටවසර පොඩි පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා දිගංශය නම් ඉගෙන ගන්න එක මේ කොටසේ ගොඩාක් ලේසි වෙයි. මේ අලුතෙන් තියෙන කොටස් දෙක තමයි ආරෝහණ සහ අවරෝහණ කෝණ කියන එක. මේ තියෙනන් වල සිරස්තලයේ කෝණ. ඒක ප්‍රධාන තල දෙක තමයි සිරස්තලය සහ තිරස්තලය. සිරස්තලය කියලා කියන්නේ ඉහළ සහ පහළ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම y අක්ෂය පැත්තට තමයි සිරස්තලය කියන්නේ අපි උඩ තියෙන වස්තුවක් දැස අපි අපේ ඇස්වලට සාපේක්ෂව මිනිසාගේ ඇසට සාපේක්ෂව මේ දින මිනිසාගේ ඇසට මේ මිනිසාගේ ඇසට සාපේක්ෂව ඉහළ තියෙන වස්තුවක් හෝ පහළ තියෙන වස්තුවක් හරි ඉහළ තියෙන වස්තුවක් හරි බලනවා නම් සිරස්ත මේ ආරෝහණ සහ අවරෝහණ කෝණ තමයි හැදෙන්නේ මම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ආරෝහණ කෝණයක් කියන්නේ මොකද්ද අවරෝහණ කෝණයක් කියන්නේ මොකද්ද කියලා මේ මෙතන මිනිසෙක් වෙන්න පුළුවන් නැත්නම් කුරුල්ලෙක් වෙන්නත් පුළුවන්. එයා බලන කෝණය එයාගේ ඇස් මට්ටමට සාපේක්ෂව තමයි ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ අපි බලන්නේ. එතකොට තිරස්තලයේ කෝණ කියන්නේ දිගංශය. දිගංශය මොකක්ද කියනවා? පැහැදිලි කරලා දෙන්න. මුලින්ම අපි බලමු ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ. හරියටම අපි ඉස්සෙල්ලා බලමු සිරස්තලයේ කෝණ කියන්නේ මොනවද කියලා. මම ඉස්සෙල්ලා පැහැදිලි කළා වගේ ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ කියන්නේ මොනවද කියලා අපි පැහැදිලි කරමු. එසනම් මම වරණ දිලා තිනා මතන රූප සටහන මෙතන තියෙන මුහුද මුහුදේ තියෙන බෝට්ටුවක් බෝට්ටුවක සිට මිනිසෙ කුරුල්ලෙක් දැස වළන රූපය තමයි මම දල වශයෙන් ඇඳලා තියෙන්නේ. ඒතර මෙතන අපි මිනිසා මෙතන මේ ලක්ෂණ දක්වන කරු. මිනිසා කුරුල්ලා දැස වළනවා එයා කුරුල්ලාගේ
ඉහළ කුරුලා ආහසේ ව්‍යාමනක් අහස දෙස තමයි මේ මිනිසා බලන්නේ. එතකොට මේ කෝණය මනින්, ඒ කියන්නේ මේ මිනිසාගේ ඇස් මට්ටම ඉස්සරහ ලකුණු කරගන්න ඕනේ. එතකොට ඇස් මට්ටම කියන එක අනිවාර්යෙන් තිරස්. අපේ ඇස් මට්ටම තිරස්නේ. එතකොට මේ තිරසට සාපේක්ෂව මේ කුරුල්ලා දෙස බලන්න නම් ඔයා කොච්චර කෝණයක්කින් ඉහළ බලන්න ඕනද? අපි කොච්චර කෝණයකින් මේ මිනිසා ඉහළ බලන්න ඕනද මේ කුරුල්ලා දෙස බලන්න. එතකොට අතරම ඒ කෝණය මම තීටා කියලා හිතමු. මේ තීටා තමයි ආරෝහණ කෝණය විදිහට කියන්නේ. දැන් ඉහළ දෙස බලනවා නම් ආරෝහණ කෝණය. මෙයාට අපි කියනවා ආරෝහණ කෝණය කියලා. එතකොට මේ කුරුල්ලා ගත්තොත් කුරුල්ලගේ ඇස් මට්ටම තියෙන්නේ එයාට තිරස් වන. එතකොට මිනිසාගේ ඇස් මට්ටමයි ඇස් මට්ටමේ තියෙන රේඛාවයි කුරුල්ලාගේ ඇස් මට්ටමේ තියෙන රේඛාවයි අනිවාර්යයෙන් සමාන්තර වෙන්න ඕනේ. මොකද ඒවා තිරස් රේඛා නිසා. එතකොට කුරුල්ලාගේ ඇස් මට්ටමේ තියෙන රේඛාවට සාපේක්ෂව මේ මිනිසා දිහා බලනවා නම් මේ කුරුල්ලා එයාගේ ඇස් යන්න ඕනේ පල්ලෙහාට. තිරසට පල්ලෙහාට තමයි එයා ඇස මු කරන්නේ. එහෙනම් මේ පල්ලෙහාට මු කරන කෝණය මම මෙයා මොකක් හරි වෙන x කියලා කෝණයක් ගත්තොත් මේ කෝණය එක අපි කියනවා අවරෝහණ කෝණය කියලා. පල්ලෙහාට බලන එක කියන්නේ අඩුවන. ඇස් මට්ටමේ පල්ලෙහා දිහා බලන කෝණයට කියනවා අවරෝහණ කෝණය කියලා. අවරෝහණ කෝණය. එතන දැන් මම උඹලට කිව්වා මේ මිනිසාගේ ඇස් මට්ටම සහ කුරුල්ලාගේ ඇස් මට්ටම දෙන්න එකම තිරස් රේඛාවක් හින්දා මේ දන්න අනිවාර්යයෙන්ම සමාන්තර වෙන්නත් ඕන. ඒකින් අපි දන්නවා මේ කුරුල්ලාගේ අවරෝහණ කෝණය මිනිසාගේ අවරෝහණ කෝණය මෙතෙන් දින සමාන වෙන. එතකොට ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ අවරෝහණ කෝණ කියන මොනවද අවරෝහණ කෝණ කියන මොනවද කියලා. ඊළඟට බලමු දිගංශය. දැන් තිරස් තලයේ කෝණ කොහොමද දිගංශය ඇතුලෙන් මනින්නේ කියලා. හරියට අපි දැන් බලමු තිරස් තලයේ කෝණ ඒවත් දිගංශය කොහොමද මනින්නේ කියලා. මම මෙතෙන්ට ඔයගලන්ට දීලා තියෙනවා දල රූප සටහන. මම මේ රූප සටහන නිරූපණය කරලා දෙන්නේ මෙන්න මෙතන මැද ලක්ෂයේ ඉන්න මිනිසෙක්. මේ මිනිසාට සාපේක්ෂව A කියලා පුද්ගලෙක් ඉන්නවා, B කියලා පුද්ගලෙක් ඉන්නවා, C කියලා පුද්ගලෙක් ඉන්නවා මේ රූප සටහනේ විදියට. එතකොට මම දිගංශය මනිනවා. තිරස් තලයේ කෝණ අපි මනින්නේ දිගංශය. දිගංශය මනිනවා. ඒ මනින්න ඕන ලක්ෂය. දැන් මම මිනිසා කියන තැන ගත්තොත් මිනිසාට සාපේක්ෂව මේ වගේ මේ A කියන B සහ C ගේ පිහිටීම විස්තර කරන්න ඕන. එයාගේ කෝණ ඇසුරෙන්. يعني මිනිසාට සාපේක්ෂව මොන කෝණයකින්ද ඒක තියෙන ලක්ෂ්‍ය පිහිට තියෙන. අන්න ඒ වගේ කෝණ වලින් තමයි අපි දිගංශය පාවිච්චි කරන්නේ. දොර අපි බලන්න ඕන මිනිසාට සාපේක්ෂව A දිගංශය, B දිගංශය සහ C වල දිගංශය. එහෙනම් අපි දැන් මෙතන ගන්න මිනිසාට සාපේක්ෂ නිසා අනිවාර්යයෙන්ම දිගංශය මනින්දි මද දියා යනවා. දිගංශය මනින්න අපි උතුරට සාපේක්ෂව මම එන්නකොරෙන් උතුර කියලා මෙතන ලකුණු කරලා දෙනු. මේ මිනිසාට සාපේක්ෂ උතුර. උතුර හැම වෙලෙම ඉහළට දෙන්නේ. දැන් උතුරට සාපේක්ෂව තමයි මේගොල්ලන් පිහිටීම් ටික අපි ගන්නවා. නං මම මේ කෝණ අංශක 45ක් කියලා දීලා තිබ්බොත් දැන් මිනිසාට සාපේක්ෂව ඒහි දිගංශය වයනවා කියන්නේ මේ උත්තර ද්‍රවයේ නම් උතුරු රේඛාවේ නම් කොච්චරක් ආනතියකින්ද ඒ කියන ලක්ෂය පිහිටලා තින්. ඒකට අංශක 45කින් කියලා බලනවා. එහෙනම් මිනිසාට සාපේක්ෂව ඒහි දිගංශය වෙන්නේ අංශක 45යි. අපි දිගංශය කියද්දි මතක තියාගන්න ඕනේ මෙයා ඉලක්කත් 3කින් තමයි අපි නිරූපණය කරන්න ඕනේ. ඒ කියන්නේ අංශක 45කින් ඉලක්කම් 2යි දින් ඉලක්කම් 3ක් කරගන්න මම මෙතන බිංදුවක් දාන්න වෙනවා. දොර අංශක 45ක දිගංශකින් තමයි මිනිසාට සාපේක්ෂව ඒහි දිගංශය වෙන්නේ. දොර මිනිසාට සාපේක්ෂව බීහි දිගංශය බී ඉන්නේ මෙතන හරියටම. එහෙනම් අපි දන්නවා උත්තර ධ්‍රවයේ මෙයා මේ පැත්තට ගත්තොත් නැගෙනහිර දිශාව වගේ තියෙන්නේ. එතකොට හරියටම අංශක 90යි. එහෙනම් මිනිසාට සාපේක්ෂව උත්තර ධ්‍රවයේ අංශක 90කින් තමයි බී පිහිටලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මිනිසාට සාපේක්ෂව බීහි දිගංශය අංශක 90යි. එයා ඉලක්කම් 3කින් නිරූපණය කරන්න ඕන නිසා මම මෙතනට බිංදුවක් දානවා. ඒ විදිහටම මිනිසාට සාපේක්ෂව සීහි දිගංශයම වෙන්නත් පුළුවන්. එතකොට මම මෙතන දීලා තියෙනවා අංශක 60යි කියලා. ඒ කියන්නේ මෙතන මේ තිරස් රේඛාවෙන් නම් මේ කෝණය අංශක 60ක් කියලා දීලා තියෙනවා. එහෙනම් අපි මිනිසාට සාපේක්ෂව ගන්නවා නම් මේ කෝණය නෙමෙයි ගන්න ඕනේ. උත්තර ධ්‍රවයේ නම මෙතන තියෙන කෝණය තමයි ගන්න වෙන්නේ.
එතකොට අපි දන්නවා මේ කෝණය කොහොමද අංශක 90යි. එහෙනම් අංශක 90ට මේ 60 එකතු කළා නම් මිනිසාට සාපේක්ෂව සීහි දිගංශය ගන්න පුළුවන්. එතකොට මෙතන අංශක 90යි අංශක 90ට 60ක් එකතු වෙන්න ඕන අංශ. එතකොට සීහි දිගංශය එහෙනම් අංශක 150යි. එහෙනම් අපට මිනිසාට සාපේක්ෂව සීහි දිගංශය ගන්න පුළුවන් අංශක 150යි කියලා. එතකොට ඉලක්කම් 3කින් දැන් මෙයා ඉන්න නිසා මම මෙයාට වැඩිපුර බිංදුවක් එකතු කරන්න ඕනේ නැහැ. මෙයා බිහි දිගංශය අංශ 150ක් තියෙනවා. එතකොට ඉලක්කම් 3ක් තියෙනවා. හරි මේ විදිහට තමයි අපි තිරස්තරයේ කෝණවල දිගංශයමයි. එතකොට දැන් අපි මේ මිනිසාට සාපේක්ෂව වෙන්නේ මට උනම් කාට හරි උනම් පුළුවන් මෙතන A ට සාපේක්ෂව බිහි සහ සීහි දිගංශය තොරන්. එතකොට ඒ වෙලාවදි කරන්න ඕනේ ඔයා කියන එක අපි A ට සාපේක්ෂව ගන්නවා නම් A හරහා උතුරු දිශාව නම් ලකුණු කර ගන්න ඕනේ. එතකොට මේ උතුරු දිශාවට සාපේක්ෂව තමයි ඔයා B වල පිහිටීම සහ C වල පිහිටීම ලකුණු කර ගන්න ඕනේ. එහෙනම් A ට සාපේක්ෂව B දිගංශම වෙනොත් උත්තර ද්‍රවිඩම මේ කෝණයම හොයා ගන්න වෙනවා B දිගංශය. A ට සාපේක්ෂව C දිගංශය නම් මෙතන උත්තර ද්‍රවිඩම C කියන රේඛාවට මේ AC ආකාරන රේඛාවට තියෙන මේ AC ආකාරන රේඛාවට තියෙන කෝණය හොයා ගන්න ඕනේ. ඒ කෝණය තමයි එතකොට A ට සාපේක්ෂව C දිගංශය. දොනංගේ මන්දන් එතන ඔයගලන්ට සිරස්තලයේ කෝණවල දිගංශය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇති. ඒතොර ත්‍රිකෝණමිතියේ මූලික සිද්ධාන්ත සියල්ල අපි මෙතනින් සාකච්ඡා කරලා ඉවරනවා. එතකොට අපි ගොඩක් දේවල් කතා කළා සිද්ධාන්ත වලට. එතකොට ඔයාලා සම්පූර්ණ ගානක් හදනවා නම් මේ සියලුම සිද්ධාන්ත දැනගෙන